අපි කතා කරන්නේ ඔබගේ බ්ලඩර දුකට කොහොමද දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය පිහිට වෙන්නේ කියන කාරණාව. අද දවස හොඳ දවසක්. ඒ නිසාම හොඳ දේ ගැන පමණයි අපි කතා බහ කරන්නේ. වෛතුමනේ අපි කතා බහ කළේ මානසික රෝග සම්බන්ධව. එහෙම ගත්තාම බොහෝ අයට විශ්වාසයක් තිබෙනවා සහ කතා බහ කරනවා මේ මානසික රෝග. එහෙම නැත්නම් විෂාදය. එතකොට අවපීඩනය. මෙන්න මේ වගේ තත්වයන් ආයුර්වේද වෛද්‍ය ක්‍රම යටතේ සුව කරන්න බෑ කියලා. හැබැයි මා විශ්වාස කරන විදිහට මට හිතෙනවා එය සුව කළ හැකි නිට්ටවට සුව කළ හැකි කියලා. පැහැදිලිව මම හිතන්නේ මගේ අතේ හොඳම උදාහරණයක් තියෙනවා මේ රෝගියා අවිල්ල අපේ වැඩසටහනට කතා කළා අද. මේක මේ අපි මේකේ රෝග විනිශ්චය හැටියට තියෙනවා සිවියර් ඩිප්‍රෙෂන් විත් සයිකොටික් සිම්ටම්ස් කියලා. මේ රෝගියා සම්පූර්ණ සුවතාවයට පත් වෙලා ඔහුගේ වැඩ කටයුතු කරගෙන යන තත්ත්වයක් ඔබ දැක්කා වැඩසටහනට කතා කරනකොට. එතකොට මේ විෂාදය කියන රෝගේ අපේ දේශීය පාරම්පරික වර්ගීකරණයේ 22ක් උමතු රෝග වර්ගීකරණය කළ තියෙනවා මානසික රෝග. ඒක අපි ශෝකජ උමතු කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ වචනවල තියෙන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ මහජනතාවට සමාජයට තේරුම් ගැනීමට තියෙන නොහැකියාව. ඉතින් ශෝකජ උමතු කියලා කියන්නේ අපිට මේ වචනේම තේරෙනවානේ දුක වැඩිපුර, කනගාටුව වැඩිපුර, කනස්සල්ල වැඩිපුර, Tamanට කොයිතරම් දේවල් තිබුණත් ඒකේ අගය නොදැනෙන ජීවිතයේ අසුභවාදී පාර්ශවයෙන් නිරන්තරයෙන් හුවා දක්වන මෙන්න මේවා තමයි මේකේ තියෙන රෝග ලක්ෂණ. සමහර වෙලාවට මේ රෝගය ඔබට ඉදිරිපත් වෙන්නේ රෝගයක් හැටියට නෙමෙයි, සමාජීය ප්‍රශ්නයක් හැටියට. ගෙදර වැඩපළ කරගන්න බැරි වෙනවා, ඉස්කෝලේ යන කෙනෙක් නම් එකපාරට පාසල් යන එක නවත්තනවා, අධ්‍යාපන කටයුතු වලට දුර්වල වෙන එක පෙන්වන්න පටන් ගන්නවා, එහෙම නැත්නම් තමන් නෑදෑයොත් එක්ක කටයුතු කරන එක, සමාජයත් එක්ක කටයුතු කරන එක නවත්තන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි මේ රෝගයේ තියෙන தত্ত্বය. මේ ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් විෂාදය කියන රෝගයේ තියෙන தত্ত্বය. ඈත්වීම, තනිවීම, කල්පනා කිරීම, හුදකලාව සමාජයේ මිනිසුන්ට කතා කරන්න අකමැතිවීම, තමන්ට කොයිතරම් දේවල් තිබුණත් ඒක සතුට නොදැනීම සහ බෙදා හදා ගන්න නැති එක, සහ ජීවනයේ අඩුවීම, මෙන්න මේවා තමයි මේ රෝගයේ තියෙන ප්‍රධාන රෝග. සහ මේක තමයි අද සමාජයේ බහුලම මානසික රෝගය කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වන්නේ. ලෝකේ ගත්තොත් එහෙම මානසික රෝගීන් මිලියන 450ක් ඉන්නවා කියලා ඩොක්ටර් අඳුනගෙන තිනවා. ඒයින් මිලියන 150ක් තුනෙන් එකක් මේ තත්ත්වයේ තිබෙන රෝගීන් කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ඔබ දැක්කා ඒ රෝගියා ආපු තත්ත්වෙ මොකද්ද? ඔහුට අපි කරපු ප්‍රතිකාර මොනවද සහ ඒ රෝගියා සමාජයට දැන් අනුගත වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ දේවල් පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැතිකම නිසා සමහර වෙලාවට රෝගීන් අතරමං වෙනවා. වැදගත්ම දේ තමයි මේ රෝගීන්ට තමන්ගේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයෙන් පත් කරගෙන තමන්ගේ ජීවිතේ බොහොම ලස්සනට තමන්ගේ දක්ෂතාවයන්, හැකියාවන්, කුසලතාවයන් මේ සියලුම දේවල් තියාගෙන ඒවා කිසිම දෙයක් ඒ දේවල් වලට බාධා නොවි තමන්ගේ ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් තත්ත්වෙට අපිට හදා ගන්න පුළුවන් අපේ මේ ප්‍රතිකාරත් එක්ක. ඉතින් විෂාදය කියන රෝගය ඔබට හඳුනා ගැනීමේ ගැටලුවක් තියෙනවා නම් ඔබේ පුතා වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන්, එ නැත්නම් ඔබ නොදන් දන්නා කෙනෙක් වෙන්න පුළුවන් පවුලට සම්බන්ධ. ඔහුගේ හෝ ඇයගේ චර්යාවේ යම් කිසි වෙනසක් තියෙනවා නම් ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා මං හිතන්නේ පොඩි අදහසක් ගන්න පුළුවන් නම් ඒක හොඳයි. දුක අපි කාටත් දැනෙනවා. අසතුට අපිට කාටත් දැනෙනවා. නමුත් මේ දුක, කනගාටුව, කනස්සල්ල සති දෙකකට වඩා ඔබේ පෞරුෂයට ඇතුළත් වෙලා තියෙනවා නම්, ඔබ අත්දිනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් වෙන්න බෑ. මුලාවස්ථාවේ මේ තත්ත්වය අපිට හඳුන ගන්න පුළුවන් නම් සමහර විට අපිට කතා බහ කළා මේ තත්ත්වය විසඳ ගන්න පුළුවන්. උපදේශනය හරහා මේ තත්ත්වය විසඳ ගන්න පුළුවන්. අපි අර කියනවානේ Tamanට ප්‍රශ්නයක් තියෙනවා නම් තව කෙනෙක් එක්ක කියලා කතා කරන්න කියලා. අර අපි කතා කරපු මොලේ ඇති වෙන මේ රසායනික තත්ත්වය නිසා Taman හිතන දේ වෙනස් වෙනවා, Tamanගේ හැඟීම් වල වෙනසක් ඇති වෙනවා, Tamanගේ සංවේදනයේ වෙනසක් ඇති වෙනවා. සමහර වෙලාවට තව කෙනෙකුට, සමහර කෙනෙකුට කනට සද්ද ඇහෙන්න පුළුවන්, තමන් බයක් ඇති වෙන්න පුළුවන්, තමන්ව මරන්න දැනෙනවා කියලා කුමන්ත්‍රණයක් ඇති වෙන්න පුළුවන්, තවත් මේ මනෝ ව්‍යාධික තත්ත්වයට මේ රෝගේ පත් වුණාට පස්සේ ඒ වගේ රෝග ලක්ෂණ පවා ඇති වෙන්න පුළුවන්. සහ භයානකම දේ මේ විෂාදය කියන රෝගයේ සිය දිවි නසා ගැනීම, ජීවිතේ නැති කර ගැනීමේ අදහස. අපි අර රෝගියා සමග කතා කරනකොටත් ඒ தત્ත්වයේ උත්සාහය දරුවක් බවක් ඒ දෙමව්පියෝ තමන්ගේ තාත්තාවිල්ලා කිව්වා. මේ தત્ත්වය පිළිබඳ අපි ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනේ. මෙවැනි රෝගීන් හරියට හඳුනාගෙන නියම විදිහට ප්‍රතිකාරයට යොමු කළොත් ඔවුන්ගේ ජීවන தત્ත්වය සාමාන්‍ය தત્ත්වයට පත් කරගන්න පුළුවන්. හොඳයි, දැන් මේ බොහෝ විට අපි මේ විදිහට කතා බහ කරන විට බොහෝ අය කල්පනා කරනවා කොහොමද දැන් සමහර වෙලාවට එහෙම දෙයක් දැකලා තිබ්බොත් ඒ අය සුව කරගන්න හැකියාව තිබෙනවාද කියලා. අපි මෙතනින් නවතින්නේ, අපි ඉදිරියේදීත් කතා බහ කරනවා, ඉදිරියේදීත් මීට වෙනස් වෛද්‍යවරුන් අපි මැදිරියට ගෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ නිවරදි, මේ තමයි හොඳම දේ, මේ තමයි අවශ්‍යම දේ කියලා අප වෙනවා නේද ඔබතුමා? අනිවාර්යෙන්.
මෙතන ඉඳගන්න යම් වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ඒ වෛද්‍යවරයා අපි තෝරාගන්න යම් ක්‍රමවේදයක් තියෙනවා දිරණ නාලිකාව සමග. එතකොට ඒ ක්‍රමවේදය තුළ මෙවැනි වෛද්‍යවරුන් අපිට ගේන්න පුළුවන් මෙතනට. මට තියෙන්නේ අඳුන්වා දීම පමණයි. එතකොට රෝගියා පැමිණියා නම් ඒ රෝගියා පැමිණීමේදී රෝග විනිශ්චය නිසියාකාරය සිදු වෙලා තියෙනවා නම් ඒ ප්‍රතිකාර අවසානයේදී රෝගය සුවපත් වුණා කියලා සනාථ කර හැකි යම් දෙයක් තිය යුතුයි. එතකොට ඒ දෙකම පෙන්වන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඒ වගකීම ගන්නට පුළුවන්. හරියටම හරි. ඒ නිසා තමයි අපි මේ වෙලාව වෙන් කරලා තින්නේ ඔබ වෙනුවෙන්, ඔබේ ජීවිතය වෙනුවෙන්, ඔබේ සුව සෞඛ්‍ය වෙනුවෙන්. අපට මානසික රෝගී සමහර වෙලාවට එහෙම අවස්ථාවක් තිබුණු කෙනෙක් හමු වුණාම ඒ කෙනා දක්ෂතාවයෙන් පිරිපුන් කෙනෙක් නා. මානසික රෝගයේ සුව වූවහම සමාජගත කළ හැකිද? පැහැදිලිවම අපි කරන සාම්ප්‍රදායික ප්‍රතිකාර හරහා අපි ඉසගැල්ලුම් නස්න ඒ සියලුම දේවල් එක්ක ඔහුගේ හෝ ඇයගේ ඒ දක්ෂතාවයන් වලට, හැකියාවන් වලට, කුසලතාවයන් වලට කිසිම හානියක් බාධාවක් නොවි ඒ පුද්ගලයාට නැවත සමාජයට අනුගත වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක අපි උදාහරණ උපහරණ සහිතව අපි ඒක දැක්කා. ඉතින් ඒ දේ ගැන කිසිම චකිතයක් ඇති කරගati යුතු නෑ. මොකද මානසික රෝගයක් වැළඳුණු කෙනෙක් පිළිබඳ සමාජ මතයක් තියෙනවා. ඒ අනවබෝධය නිසා වැරදි මත ආකල්ප ගොඩනැගිලා තියෙනවා. මානසික රෝගයක් කියන්නේත් අපේ ශාරීරික රෝගයක් හා සමාන දෙයක්. අපි පදනම කතා කළා විද්‍යාත්මකව, ආයුර්වේද විද්‍යාත්මකව, දේශීය වෛද්‍ය විද්‍යාත්මකව මෙය නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඔබේ ජීවිතේ නැවත හිටපු පරිදිම ඔබට ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අද දවසේදී අපි මේ විදිහට කතා බහ කළේ මානසික රෝග හා මානසික සෞඛ්‍ය පිළිබඳව. සමහර වෙලාවට දැනෙනවා නම්, සමහර වෙලාවට ඔබට හැඟෙනවා නම් එහෙම කෙනෙක් ඉන්නවා නැත්නම් ඔබට තිබෙනවා කියලා, ඔබට හැකියාව තිබෙනවා පහත තිරේ දිස්වන දුරකථන අංක ඔස්සේ ඇමතුමක් ලබා ගන්න. එවිට ඔබට හැකියාව තිබෙනවා නිවැරදි නිසි ප්‍රතිකාරය ලබාගෙන නිට්ටාවට සෝවීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි Facebook page එක තිබෙනවා ජීවක යාත්‍රා කියලා, ඔබට යන්නට හැකියාව තියෙනවා. අපි සියලු තොරතුරු එහි අඩංගු කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි සෑම පෝය දිනකදීම මේ වෙලාවටම ඔබට මේ සුවය ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එය අපි අනිවාර්යයෙන්ම කරන කාර්යයව. ඒ නිසා ඔබට මා හිතනවා, මා විශ්වාස කරනවා මේ කාලයේදී මෙය අත්‍යවශ්‍යයි. ඔබගේ ජීවිතයේ අත්‍යවශ්‍යයි. ඔබ වටේ පිටේ ගිහිලා බෙහෙත් අරගෙන ඔබ මහන්සි වෙලා ඉන්නේ. ඔබට නිසි ප්‍රතිකාරයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකුට හෝ තිබෙන ඒ රෝගයට නිසි ප්‍රතිකාරය අපි ලබා දෙන්නේ දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රම යටතේ. අද දවසේදී කතා බහ අපෙන් නිමා කරන්න සිද්ධ වෙනවා. වෛද්‍යතුමනි, පැමිණියාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මානසික රෝග විශේෂ දේශීය ආයුර්වේද වෛද්‍ය සමන් එස් හෙට්ටිගේ මහත්මයාට, ඒ වගේම තමයි අස්ථි රෝග විශේෂ දේශීය ආයුර්වේද වෛද්‍ය හසිත කොතලවල් මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ලබන පොහෝ දිනේදීත් මේ වෙලාවටම අපි ඔබව මුණ ගැහෙනවා ඔබේ සුවය පිළිබඳව සිතන නිසා. ඒ නිසා හැමදෙනාටම අපි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.